අයිබෝවන් චූටි දුවේ පුතේ ඔන්න වෙනද වගේම ගමේ ඉස්කෝලේ ටීචර් ඔයාලට අමාරුයි කියලා හිතෙන ගණන් පාඩමකුත් අරගෙන ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. අද මම දූල පුතාලට කියලා දෙනවා සතියේ දවස් අනුපිළිවෙලට මතක තියාගන්න විදි. ඒ විතරක් නෙමෙයි අපි පාඩම අවසානයේ සතියේ දවස් 7න් අපිට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලාත් බලමු. අපි එහෙමනම් පාඩම පටන් ගනිමු. සතියේ මුල්ම දිනය තමයි සඳුදා කියන්නේ. අපි පාසල් යන මුල්ම දවසත් සඳුදා. සතියේ දෙවන දිනය අඟහරුවාදා. අපි පාසල් යන දෙවන දිනයත් වෙන්නේ අඟහරුවාදා. දුවල පුතාලා දන්නවද සතියේ තුන්වෙනි දවස මොකද්ද කියලා? සතියේ තුන්වෙනි දවස බදාදා. එතකොට අපි පාසල් යන හතරවෙනි දවස තමයි බ්‍රහස්පතින්දා කියන්නේ. අපි පාසලට යන අන්තිම දිනය සිකුරාදා. අපිට දවස් පහක්ම ඉස්කෝලේ ගිහිල්ලා ඇඟට හරිම අමාරුයි. පොඩි විවේකයක් ගන්න තියෙන දවසක් තමයි සෙනසුරාදා කියන්නේ. සතියේ හයවෙනි දිනය සෙනසුරාදා. ඔන්න අපිට විවේක ගන්න තවත් දවසක් තියෙනවා. ඒ තමයි ඉරිදා. සතියේ අන්තිම දිනය. අපි දහම් පාසල් යන්නේ ඉරිදාට. ඔන්න චූටි දුවේ පුතේ අපි සතියේ දින 7 ගන්නවා. අපිට දැන් පුළුවන් සතියේ දින 7 පිළිවෙලට එක දිගට කියාගෙන යන්න. කියමු බලන්න මාත් එක්ක. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඔන්න චූටි දුවේ පුතේ අපිට දැන් සතියේ දින 7 පිළිවෙලට කියන්න පුළුවන්. දැන් අපි පෙර දිනය සහ පසු දිනය නිවැරදිව ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. දූල පුතාලට දිනය දීලා තියෙනවා. අපි එහෙමනම් පෙර දිනය සහ පසු දිනය හොයලා මේ හිස්තැන් ටික පොරවමු. සඳුදාට පසු දිනය අඟහරුවාදා. සඳුදාට පෙර දිනය ඉරිදා. බදාදාට පසු දිනය බ්‍රහස්පතින්දා. බදාදාට පෙර දිනය අඟහරුවාදා. ඉරිදාට පෙර දිනය සෙනසුරාදා. ඉරිදාට පසු දිනය සඳුදා. ඔන්න අපි හිස්තැන් ටික පුරවලා ඉවරයි. දැන් මගේ දූල පුතාලා මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න. සතියට දින කීයද? සතියට දින 7යි. සතියේ දෙවන දිනය කවදාද? සතියේ දෙවන දිනය අඟහරුවාදා. එතකොට සතියේ පස්වැනි දිනය කවදාද? සතියේ පස්වැනි දිනය සිකුරාදා. ඔන්න මේ ප්‍රශ්න දෙකටත් උත්තර ඕනි. සති අන්තයට දින කීයද? සති අන්තයට දින කීයද පුතේ? සති අන්තයට දින 2යි. ඒ මොනවාද? සෙනසුරාදා, ඉරිදා. මේ ප්‍රශ්නෙටත් උත්තර ඕනි. දූල පුතාලා අද සඳුදා කියලා හිතන්නකෝ. අද සඳුදා නම් හෙට කවදාද? අනිද්දා කවදාද? දූල පුතාලට හොයාගන්න පුළුවන්ද? අද සඳුදා නම් පුතේ හෙට අඟහරුවාදා. අනිද්දා වෙන්නේ අඟහරුවාදට පස්සේ දිනේනේ. ඒ කියන්නේ අනිද්දා බදාදා. චූටි දුවල පුතාලා අද සඳුදා කියලා හිතාගෙන මේ ප්‍රශ්න දෙකටත් උත්තර ඕනි. ඊයේ කවදාද? පෙරේදා කවදාද? අපි උත්තර හොයමු. අද සඳුදා නම් ඊයේ වෙන්නේ ඉරිදා. ඉරිදා ඊයේ නම් පෙරේදා කවද්ද? ඊයේ දවසට දිනයක් පෙර දිනය. ඒ කියන්නේ පෙරේදා කියන්නේ සෙනසුරාදා. එහෙමනම් චූටි දුවේ පුතේ මෙවැනිම පාඩමකින් නැවත හමු වෙනකම් අපේ ගමේ ඉස්කෝලේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම අයිබෝවන් සුබ දවසක්.